දාන නියතය මේ විශ්වටම පොදු නියතයක්. දැන් කෞරුහරි කියනවානං පෘතුවියට මේ ග්‍රහවස්තුූල කිසිම බලපෑමක් මෑ කියලා ඒම වෙන්නේ. ඔන්න ඔය අලුත් අවුරුදු උදාව කියලාගන්න මේ සීන් එක වෙන්නේ අපප්‍රේල් මාසේ දහාට. අපේල් දා හතර නිමි දා තුන නිමි දහට. ජෝතේෂයේට අනුව ඒගොල්ලොම මේ අංක ති ගන බෙදපු බෝඩල එක පයින්නේ අපප්‍රේල් ධාතුන දහ. අර සමහරයි මුදුදාගනින් ඒ අරන ආලෝකය අවශෝෂනය කරගන්න ජෝතීයකෙන ය ොුද එකක්ල්ල ද ඔුන් රන්ඩුවේ හිට මක්දගද දැකික්ව වෙන. කොම වනත් අවුරුද්ධ කියන්නේ සංස්කෘතික වැඩා. සරලෝකිවුත් ආතල් වැඩක්. මෙන්න තියෙනවා පසූරියයා. මේ සූර්්‍රයාගේ සිට පෘතුවයට කිසියම් දුරක් තියෙනවා. මේ දෙන්න අතර ඉතා ප්‍රබල ආකර්ෂණ බලයක් තියෙනවා. ඔ මම සඳහන් කළ ප්‍රබල ආකර්ෂණ බලය පෘතුවිය දෙසට තියෙනවා. මේ දෙන්නා එකන එකට ආකර්ශණය වෙනවා. හැබැයි මේ ආකර්ශණ හැකියාව්ව, ගොල්ල භාවිතා කරලා තියන ඒගොල්ලගේ වෙතට එන්න නෙමි ඒනම් එයා ලගින් ඕ වටේට යන්න සූර්යයා වටේට මෙයාකාරයට ප්‍රතිවිය ගමන් කරනවා සූර්යාගේ තියන ඊළඟ විශේෂත්වය තමයි මෙයාගේ වටේට මේ පෘතුවිය යන්නේ ඉලිප්සා කාරමාර්ගයක එක අතුරු දැනුමක් රවමකම නෙමි රෞමක මනවෙ. එවුනාට අපි සලකන්නේ මෙයා රවමක යනවා කියලා. මේ සමස්ථ ක්‍රියාවලියම එක තිේරිය එකක් වටේ තමයි දුවන් එක තිෙරිය එකක් තියෙන්න්නේ. අපි මේ විදියට ගත්තොත් මෙන්න මේකේ ඉන්නවා සෙනසුරු. මෙන මේ ගන්න සෙනසුරු. දැන් එතකොට මේ දෙන්න අතරාකර්ශණයක් තියෙනවා මේ දෙන්න අතරාකාර්ණයක් තියෙනවා මේ දෙන්න අතරාකර්ශණයක් තියෙනවා 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 තියෙනවා. එෆ කියනාගය සමානුපාතිකයි කැපිටල්ලම් සිම්පල් ලෙම්බිදීම මාරුවර්වය. සමානුපාතික ලකුණා අයින් කරනවා සමාන ලකුණත් එක්ක නියතයක් දානවා. දාන නියතය මේ විශ්වයටම පොදු නියතයක්. දාන නියතය මේ විශ්වයටම පොදු නියතයක්. ඒකට කියනවා සාර්වත්‍ර ගුරුත්වාකර්ශණ නියතය කියලා. ජී සාරවත්ත්‍ර ගුරුත්වාකර්ශණ නියතය. ඔන්න ඔය සාර්වත්‍ර ගුරුත්වාකර්ශණ නියතය මෙන්න මේ දෙන්නටත් අදාලයි, මේ දෙන්නටත් අදායි මේ දෙන්නටත් අදායි මේ දෙන්නටත් අදාලයි හැමෝටම අදාලයි. ඊළගේක මෙයාල මෙයාලා අතරත් ආකර්ශණ බලතියනවා. ියයි අඟහරුී අතර ගරුත්වාකර්ශණ ල ඇතිය නවා. පෘතුවිය සහසිකුරුුව අතර ගුරත්වාකර්ශණ ල ඇතිය නවා. පෘතුවිය සහ සැනසුරු අතර ගුරුත්වාකර්ශණ බලය ඇතියෙනවා. දැන් කවුරුහරි කියනවා නම් පෘතුවයට මේ ග්‍රහවස්තුවල කිසිම බලපෑමක් මෑ කියලා ඒම වෙන්නේ. දැන් ඔය ජෝතීශ්‍ය වලදී පෘතුවයේ ඉන්න මිනිස්සුන්ට මේ අයගේ බලපෑම් ගැෙන යාලා කතා කරනවාේ. න්න ඒ හරිදි වැරදි කියලා හැබැයි මේ ග්‍රහවස්තුවේ සහ මේ ග්‍රහවස්තුවා අතර ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා. එනිසම් මෙයාගේ අම්යම් ක්‍රියාකාරකම්වලට මෙයා සහ ඒ දෙන්න අතර තියෙන ගුරුත්වාකර්ශණය හේතු වෙනවා. මේ ගමන් පතයා රවුම යන්ඩ මේ ආකර්ෂණ බලය බලපානව රුජුවනිවෙයි. කෙලින් බලපානි මේ දෙන්නා. එවට මේ අයාතරත් ගුරුත්වාකර්ෂණ බල ඇ තියෙනවා දැම් මෙන්න මෙහෙම තියදිම මේනිකඟ ල අස නිසා කියන එකක් මේ තියන ග්‍රහවස්තු සෙට්ට එක කැරගර කරගින්නවා. ඉඩවස්සේ මේ මුළු පද්ධතියමත් ආය වෙනම කැරෙ කැරගින්නවා. එකතයි විශ්වේ ස්භාවය තවටිකක් කියන්න. මේවායෙන් එලියයේ තාරකා පද්ධති තියෙනවා. තාරකා රටාගේ ලබි දකිින්. නසි හදාගන්නක් ලොකූප්‍රදේශයක තියෙන තාරකා මේ දැන් දවල්න්නේ දැනුත් තාරකා තියනවා මේ පද්ධතියට එලියෙන් තාරකා තියනවාඒ තාරකා අපිට දැම් පේ නෑ හේතුව අහස ආලෝකමත් වෙලා තියෙන හිත්දා. එවන අතතුරු කතා ම මේ පාඩමට දාළ. කලුර වුණහම ඒ තාරකා පද්ධති පේනවා ඔය තාරකා පද්ධති අර විීද නම්වලින් අඳුන්නවන තාරකා පද්ධති සෙට්ට එක මේවට එලියෙන් ඉන්නවා. ඒවත් අපිද අහසේ පයෙනවා එව්වා කුඩාවට පේන්නේ මේවාට ඈතින් ඉන්න නිසා. ඉදමතරෝ පෘතු වයට ඔය සමහරග්‍රහවස්තු පේනොෙන් දැම්ම ගන තාරකා පද්ධති තියෙනවා කියලා විධ තාරකා පද්ධති විධ හැඩවලින් තියෙනවා ලෙව දන්නවා. ඔය වගේ එක එක හැඩති තාරකා පද්ධති තියෙනවා. මෙන්න මේ වගේ තාරකා පද්ධති හඳුනා ගෙන තියනෙනවා දැනට තාරකා විද්‍යාඥඥයන් අසූ අටක් ඔය යාල දන්න දෙකතුන නෙමි තාරකා පද්ධති අසු අටක් හඳු ගෙන තියෙනවා ලොකු පහසය දැන්නේ මේ අනුනකරතිය නික්දස්නමසේ විසිදකේදකු හද. තාරකාපද්ධති අසුවට අඳුනගෙන ඒවා මෙආකාරයට වෙන් කරලා තියෙනවා.වෙෙන් කල්ල තියනවා. ඔම කොටු කරලා වෙෙන් කල්ල තියෙනවා. ඔය තාරකා පද්ධති අසූ වටමා පිට පේන්නේ. ලොකූ පරාසයක යන දැනුමක් ඔය තාරකාපද්ධති අසූුවට මෙම විංකල්ල ති එද්දී පෘතුවිය ඉන්නවා මෙතන. පෘතුවයට පේන්නේ සූර්යයා මේ පෘතුවිය වටේ යනොවා වගේ. පෘතුවියට පේන්නේ සූර්ියයා පෘතුවිය වටේ යනවා වගේ මෙහිඉන්න අපිට වෙන්නීම හැමදාම උදේට නැගෙන ීරහසයෙන් ඇවිල්ලා සිතිජය හරහා සිද අරහා ඇවිල්ලා අය හවසට බට රහසින් බැහලය නවා එවුනාට ඇත්තටම වෙන්නේ සූර්යා මෙතන ඉද්දී පෘතුවිය මේක වටේට යනවා මෙතන දීන සාපේක්ෂ චිතය සූර්යාට පේනවා පෘතුවිය තමන්ග වටේ යනවා පෘතුවයට පේනවා සූර්යා තමන්ගෙ වට යන අවරදක් නෑ එක දැපට පේ නෑනෙූ පෘතුවීය නො අපට පේනි සූර්්‍රයා යනවා අපි ගණංග දන්නේ සූර්යා වටයට පෘතුවී යනවා කියලා. ඔන්නොහොම පෘතුවිය වටේට මේ සූර්්‍රයා යද්දී මෙ මේ මයිම් පහුකරනානේ ඔය මායිම් පහුකරද්දී මේ තියන තාරකා පද්ධතිය මීන කියල හඳුන්නෝත් මේ තියෙන්නේ මේෂනං මෙ මේ මයිම පන්නන දවසට කියනවා අවුරුදුදාව කියන ඔය මායිම පන්නන දවසතමයි අවුරුදු දාව මේවැ ඇත්තටම කල්පිතරේකා ගුරුත්වාකර්ෂණ බලරේකා වගේ මෙ මේ කෑල්ල පන්නනවා වෙනම ලොකු විෂයක්. ඔය කෑල්ල පන්නද්දි මුලින්ම මෙතන්ට එ ඕනේ ආං එන මොහොත ඉරවසේ භාගයක් පැන්නා ඉරවසේ තවටික වෙලාවකට පස්සේ සම්පූර්ණයම පයිනවාමේ පැත්තට. සම්පූර්යෙන් පයිනෝයේ පැත්තට. ඔයාලා ඔන්න ඔය ුත් අවුරුදු උදාව කියලාගන්න මේ සීන එක වෙන්නේ අප්‍රේල් මාසේ දහාට දා හතර නෙමි සූර්යා මේ මේ මීන කියන රාශීයෙන් රාශීයකැන් මේ පද්ධතිය මේ මේ මාහිම පන්නන දවස තමයි අප්‍රේල් දහාට අප්‍රේල් දා හතර නිමි දා තුන නිමි දහාට මේ මේ කෑල්ල මෙතන්ට පනින්න ගත වෙනවා වෙලාවා. ඔන්න ඕකෙ තමයි අර පුුණ්‍ය කාලය නොනගතය කියල සීන්තියන්නේ ඇමේ පයින වෙලාව භාගයක් මේකට ඇතුළ වෙනවා ඉතුරු ාගයේදයට යනවා. මේ මේ වෙලාව ගැන තමුන්න මෙතැනින් මෙතට පැන්නර වසේ අවුරුද්ධ උදාව වෙනවා සීන එක තියෙනවා. මේ පනින වෙලා මේ ාගයක් ගත වෙන වෙලාව තියන ට ගතවෙනවා පැය දොළහක්දකොේද. පෑ හයක්කර ඒවගේ කාලයක් ගත වෙනවා. කැලි දේකට හොම මෙයා ඇතුළලෙනවාො. මේ මේක තමයි කතාව. මේක කෙලින්ම ගුරුත්වාතර්ශණ ශේෂ්‍රයක බැඳුණු තාරකා පද්ධතිය එක්ක සම්බන්ධ වුණුසිීන්නේ එකම්. අලු තවරුදු දාව ගැන්න හෝ. දැඟපී මේ බෞතිකිිද්්‍යාත්මක කතාවන බෞතිගිද්‍යාත්මක කතාවට අමතරග, ජෝතිීශ්‍යය කතාවත්ත අපිටිකක් බලමුක මොකක්දෝක වෙන්න කියලා අවුරුදුූදාව ඔයවගේ දේවල් ඒක වෙන්න මෙන්න මෙහිම වැඩක් ඒ තමයි ජෝතිශයේ සලකන්නේ සූර්්‍රයා වටේ පෘතුවය යනවා කියලා නෙමයි පෘතුවිය වටේ සූර්යා යනවා කියලා සමහරයි ගෙන ඒ එක වැරදී කියලා වැරදි නෑ සාපේක්ෂයිද සූර්්‍රයාගේ ඉන්න කෙනෙකුට පේන්නේ පෘතුවිය වටේ එයාගේ වටේ යනවා වගේ තුිය ඉන්න අපිටේන්නේ සූර්රයාවට යනවාගේ එනිසා ඒ පොයින්ට එක වැරදිනෑ. දැන් එතකොට සූර්රයා පෘතුවිය වටේ යනවන්නං. හරි මේ මේ සිදධියත් එක්ක තමයි ඔොක්කොම බැඳිල තියෙන්නේ. ඒ කොහොමද මේ විදියට පෘතුවිය මැදවෙනවා. මේ පෘතුවිය. පෘතුවිය මැදවෙලා මෙයාලා ය පෘතුවිය බෙදෙනවා මේ රව්මෝ මරගත්තා අප රවමක් ගමකෝම මේ රව්ම අංශකතුන් සිය හැටයි යොක්කොම මේ මෙහෙම කොටස් දොළහකට බෙදෙනවා. ඔයාකාරයට ජෝතිශය වෙන්න මෙහිම වැඩා මේ මෙහෙම කොටස් දොළහක බදෙනවා ඔය විදිහයට කොටස් දොළහකට බෙදෙනවා ඔන්න දොළහකට බෙදුුණා දොළහකට බෙදල මේ පෘතිවියන මේ තියෙන අහස ඔයදන අහස මේ අහසේ එයාල එක තැනකින් පටන් ගන්නවා මෙ මේ කලාපයේ එතර ඔය විදිහයට සූර්යා ගමන් කරනවා සූර්යා යන පාර තමයි මේ තියෙන්නේ මම අඳින සූර්යා එකක වෙලාවල් වල ඉන්නවා මෙන්න මේ ප්‍රදේශයේ සූර්්‍රයාට පිටතින් විවිධ තාරකා රටා තියෙනව නහසේ සූර්යාට පිටතින් විවිධ තාරකා රටා තියෙනවා එකේක හැඩදි තාරකා තාරකා ඒ අය නම් කරනවා විවිධ විදිවලට. ඊළඟට මෙන්න මේකෂ මේෂ කියලා නම් කරනවා. ඉ පස්සේ ඊළගේක මේ පැත්ත මිතුන මෙ මීන සරි මීන කියල නම් කරනවා මේෂ වුෂද රි ඉළගේක මිතුන එ තාරකා රටාවත් එක්ක තමයි මේක නම්වෙන්න. ඉඟට කටක සිංහගේ නම්වලින්ගෙනවා. කණ්්‍යා තුලා වුෂ්චික, දනු මකර කුම්බ නොවනම් වෙනෝ. මේ සේරවන්ටම තියනවා ඒ තාරකා රටා. මෙන මේ දෙකාතර තවතාරකා රටාවත් තියෙනවා ඒ ගන්නේ හේතුව මාස දොළහකට මේ බෙදිල තියන නිසා. මාස දොළහකට මේ බෙදිල තියෙන් නිසා. තාරකා රටාටි එලිය තියෙනවා. දැම්මොකද වෙන්නේ. දැන් සූර්යයා මේ රව්ම දිගේ යනෝ. ඔය රවුමදිගේ යද්දී සූර්යා හැමවෙලාවකම මේ රාශියක කිසියම් කාලයක් ඉන්නවා. ආසන්න වශයෙන් මේ හැමගක්ම අංශක තියයි දොළහටන බෙදවිී. දොල්හට බෙදුව. එ එක කාල සීමාවක සූර්යා මේෂවල ඉන්නවා තවකාල සීමාවක උෂභවල ඉන්නවා තව මාසයක් එතර හෙමේ මර දවස්ගානක් ඉන්නවා. මේම ඉඳලා ඉඳලා ඉඳලා. අප්‍රේල් මාසේ දාහතර දහතුන වගේ දිනවල ඒක තීරණය වෙන්නේ ඔය රාශි ටික මෙම ඉරි නෑනේ මෙ මේ සීමාවෙන් සූර්රයා එනවා මේකට ඔය සීමාවෙන් සූර්රයා මේකට එක පාරෙන්ට බෑන බෝඩර් එකට එනවා ඇවිල්ලා පැය කීපයක් තිස්සේ වෙන වැඩන්නි මේක බෝඩ එක මැදට එනවා බෝඩර එක පහු කරනවා හු කරල ඔුන් එලියට මේ නවා අන්න ඒ කාලසීමාව තමයි නොනගතය පුුණ්‍ය කාලය කියලා හඳුන් වන්නේ ඔය ඔය වෙලාව තමයි අර නැකත් නැතිවෙලාව කියලා කියන්නේ. එතුට ඊළඟසිීන් එක මේකයි. මේ කෑතුළේ තියෙනවා ඔයාලගේ රටාවේ රවුම ඇතුළේ මේ මේ ඇතුළේ නැකත් විසිහතකුත්තියනවා. කැලම ඇදගන්න මේ සිතියම වගේ කෑල්ලේ නැකත් විසිහතකුත්තියෙනවා මේශලක්නය පටන්ගන්න මේ මෙතන අස්විද නැකත දැඟ තකොට සූර්යා මේක දිගේ අස්විද නැකතර තමයි ඇතුල් වෙන්නේ ඕම නැකත් නැත් නැකත් ේද නැකත් තියන සිහතත්. හැබැයි නැකත් විසිහත බෙදරතියන්නේ කෑලි දොළහකටනේ. එතකොට සමහර නැකත් එකගැන විසිහතවදීම දොළහනේ දෙකයි දසමගානක් කියෙනවානේ. එ සමහර නැකත් මේ කෑලි දෙට මවේෙන. අශ්විදෙන් පටන්ගත් අට සමාර නැකත් මේ ඩැබරකට මහුුවෙනවා. නැකත් කියන්නේ ඔය වගේ වෙනස ඉන්න එක. ඉර්වාසේ මෙන් මේ පාර ආයි එයාල බෙදනවා කොටස් නමේකට. නවාංශක කියලා කියනවා ඒවා. මෙක ෙලිීම ගනිතයේ දීෙන්නේ. සූරයා කොතනද ඉන්න කියල බලනො. නවාංශක, ආයි මේේෂ, වුෂභ, මිතුන, කටක සිංහ,කන්ඥා, තුලා උෂ්චික දනු මකර කුම් හොම බදාගන ෙදාගන ෙදාාග බදාගනය න. හරි ඒ විදියට බෙදාගර බෙදාගෙන යහම ඒගොල්ල ඉන්න මේක ඇතුලි. නමේ නේ නේ නමේ 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 ඉන්නවා. අං ඒවා නවාංශක කියල මේ ගොල්ලු කියලා. එතකොට සිංහලවුරුදුදූදාව කියල මේ අසිියාවේ ඇයි විශේෂම ලංකාවේ අය සලකන්නේ මේ මේ පොයින්ට් එක පන්නන වෙලාව මේ පොයින්ට් එක පනින්නේ අප්‍රේල් ධාතුන දාහතර දිනවල. එදර සිංහල අවුරුදුදාව අරමන් කලින් කියපු විදිහට මේ පොයින්ට් එකේදී අපප්‍රේල් දහට වෙන්නේ මේ තාරකා විද්‍යාව. මේක ප්‍රශ්නය තාරකා විද්‍යාව දන්නා අය කියනවා මේ විදිහයට මේෂ මිත්තුුණ හොම මීන අනම් අනන් තියෙන තාරකරට ඒවා පයින්න ඇඳපු බෝඩර් තියනවා. සාරකා විද්‍යාව එක්දා සසේ විසිේ ම හිතනය දෙෙම කලිකවේ. ඒ බෝඩ ලක පයින්න අප්‍රේල් දහාට දහට දවල් විතර පයිනවා. හැබැයි ජෝතේශට අනුව ඒගොල්ල මේ අංශක ති ගන බෙදපු බෝඩ එකක පයින්නේ අපප්‍රේල් ධාතුන දාාත. ඔයා අතරවාරයේද සූර්යයා බ්‍රමණය වෙනවා අටමතරෝ පෘතිවියත් ප්‍රමණය වෙනවානි. ඒවත් සැලිල ගත් හම මේ දවස් සුළු වශයේ වෙලා සුලු වශයෙන් වෙනස් වෙන. ඊට අමතරව තවසීන් එකක් තියෙනවා බටහිරජෝතශයේ ඒගොල්ලෝ මේසීන් දෙකටම වඩා වෙන එකක් ගන්නවා වෙනකමොකක්ද. එයාල ගන්න පෘතුවයේ මේ ත්‍රිමාණ තලය එකක් කෑමම් තලය ඇදට මේ පෘතුවයේ සමකයතිී නොන අපින සමකයනෙ. සමකය හරහා යන තලයක් තියනවානමීම. පෘතුවේ මේම දේරි සමකය හා යන තලයක් තියෙනවාන. ආංගේ තලය? දිගට ගිහාාම සංකල්පයට අනුව ඉර රව්මට යනවා ඒ ඉර යන පාර සමකතලය චේදනය වෙන තැනට එත්තිී අවුරුදු දාව කියලෙ ගොල්ලො කියනවා. ඒක වෙන්නේ මාර්තු දාහන මේ වගේ දවසක දාහන මැරි විසිය කරිට මත කන. එක මේක තියෙන්න්නේ සංකල්පතුුණ. එක තාරකා විද්‍යාව දෙක පෙරදිග ජෝතීශය තුන බටහිර ජෝතිීශය. ඒ මේ දවස්ටිකේ ඔය තීව එකේ රන්්ඩු වෙනවානි නැකත් ගැන ඒනිසාමංගුව පොඩක් හොයලා ැලි මකදමේ වෙන්නේ කියලා. හොල බලකට පොතත් පත්ක් කියගෙන අධිතම අම්මුණේ අතර්ජාලන තොරතුරියක් හොගත් සාරග කියලලා තිබුණා. ඔන්න ඒ සීන එකේදදි මට හම්බුරා එකෙනෙගෙන් පොතක් කියවල බලන්න ඒ ඊලංකාතාව. ඒ පොත ලියල තියෙන්නේ හෙට්ටිකොඩ කවද ෙට්ටිකොඩ කියන්න. සිද්දාලේප වෙද මහත්තයාගේ තාත්තා පට්ට පොතක් ඒ පොත කියෝලක් තේරුම් ගන්න මාර අමාරුයි අපි දන්නෙත් නෑනේ විශේදරාව දන්න අයටත් මං හිතනා ළමයි ගණන් හදන්න තියෙනවා කලා විකලා ලගු අරගන්න තියෙනවා හදහද හදහද බලන එකක් ජෝතිශ්‍යය පිළිබඳව එක්දාස්නම සය පණහ විතර එච්චර සුපිරි පොතක් ලියන්න පුළුවන් කෙනාගේ පුතා සිද්ධාලේප ව්‍යාපාරයේ දියුණු කරන කහන්න දෙ යන්න. සිද්දාාලේප ව්‍යාපාරය සම්බන්ධයෙන් අර කියවෙන කතාවතියනයාමි පෙත්ටි ඔඩලුවෙතියාගෙන. ලංකාේ ගිහිල සිද්දා ලේප දියුණු කරේ කියලා මඳදන්න ඒක ඇතබොරු ඇබැයි මම දන්නවයික දෙයක් ඇලගේ ගෙදර පට්ට සපෝට් ගත්ති බිල තියෙනවා මාර පොතක් ඒක ඒක කියවෝපම තේරනවාමි ඒගොලු සේමිසේ වැඩක්රන කට් එනිීමේ කිය. සාමා්‍ය පවලක්වෙන්න බෑ ොද ුද්ධමත්ව ටපු පියෙක්. ඒේවගේ එක එක්දා සමසය හැක්තෑ විතර සිද්ාලේපාගේ ව්‍යාපාරයකාරම්භ කරන එකගේ මම්මනේ. ඒ පොත ියල තියෙන කෙනාට ලොකු දැනුමක් තියෙන්න ඒවගේ එක් කෙනෙකුට තමන්ගලාම මේක් මෙිහෝ ගන්න බැරිමක් නෑනි. එතකොට ඔන්නන් ඔය ජෝතීශයට කැමැත්තත් දක්වන අය ඔය පොත ඔයාගෙන කියවන්න ඇති ගොඩක් හට්ටියකව. එතකොට සිංහලවුරුදු උදාවයි ඔය තාරකා විද්‍යාවයි, අටහිර ජෝතීශයයි පෙරදිග ජෝතීශයයි පැටලවගෙන තමයි මේ සියලු කතාටික යන්නේ. මන්දන්නේ ඉතුරු කාරණා කොහමද අඟහරුගේ බලපෑම කොමද කියන දන්නේ ම කලින් කිව්වා වගේ මේ හැම ග්‍රහවස්තුවට වෙන ග්‍රහස්තුවක බලපෑම තියෙනවා.ඒ ගුරුත්වාකර්ශණය. ජෝතිශයේදක කියන්නේ මේ සුර්යයාගින් සිකුරුට වැටෙන ආලෝකය ඒයාගෙන් පරාවර්තනය වෙලා මෙතන්ටේ නෝ ඔයවගේ අදහසත් තමයි එකගොලු කියන් සූර්රයා මුල් කරගෙන තම යාගේ කතාව යන්නේ ඒයා ලෝකයේ වැටුණට පස්සේ මේ පෘතුවයේ ඉන්න අයට ඒකේ අම්යම් බලපෑම්තිය නවා කියලා තමයි කියන් සූරයා කියන්නේ ශක්තියක් සූරයාය යන ශක්තිය ෞතික විද්‍යාත්මකඒ භෞතික විද්‍යාවයේ ශක්තිය මේ කෙලින් ඇවිල්ල සූර්යාගේෙන් පෘතිවයට වැටෙනවා. බුදට ගිහිල්ලා උදගේ වැදිලා ආපවවෙනවා. සිකුරුගේ වැදිල ආපහුවෙනවා. අගහරුගේ වැදිල ආපවුවෙනවා. ඒ එද්ද මෙයාලගේ තියන පාශාන වෙන්න පුළුවන් වෙනත් ද්‍රව්වයන් වෙන්න පුළුවන්. වැදිල එද්දී මේ කිරණයේ ශක්තිය වෙනස් වෙන්න පුළුවන් කියල තමයි යාල කියන වෙනවා කියලා කියන්නේ. ආංඒ කැවිල්ල මේකෙ ඉන්න අයගේ වැදුනම ඒ බලපෑමින්, ගොල්ලගේ ජීවිතොල ම්මම් වෙනස්කම් වෙනවා කියල තමයි කියන්න. ඒගොල්ල එහෙම නිගමනවලට එළවෙන්නේ කොහොමද කාලයක් තිස්සේ ඒ දේවල් වෙලා ඒවා දැකලා ඒවායෙන් එල බිච්ච නිගමන එකැන මිනිස්සු ගොඩකට එහෙම වෙලා අන්න එහම වෙච්ෂ නිසා ඔයාටත් වෙෙන් පුුවන්න්න හෙමක්ත් තම ඒොලො මේ මංකි මට තේරුණු දිහයට ලියලතියෙන්. සත්‍යය අ සත්‍යයේ ම දන්නන්නේ මංකි විස් වෙන්න පුළුවන්ද හැබැයි ෞක විද්‍යාත්මකෝ මෙතන ක්තිකතාවක් තියෙනවා සූර්රයාගෙන් පෘතුවීයට තමයි ශක්තියෙන්නේ එතට මේ සූර්යාගේය අලෝකය අඟහරුගේ වැදිලයනවා ඒක තමයි ඔොය කියන්නේ අර සමාහරයි මුදුදාගෙන ඉන්නේ ඒ අර ආලෝකය අවශෝෂණය කරගන්ඩ මෙයාගේ වැදිල ආලෝකයේ අවශෝෂණය කරගත්තහම එයාට වැඩි ප්‍රතිලලාබ ලැබෙනග කියෙන ජෝතිශය කියනවා අගඟහරු දදිලයි. ට එතකොට අගහරුගේ වැදිලා ආවොත් තමයි වැඩි ප්‍රතිඵල මන්දාගනෑ බ්‍රහස්පතික වැදිලාවොත් බෑ ඒ වෙන කෙනෙකුට ඔන්න හොම කතාවත් තමයි ඒකෙතියෙන්නේ ඊලඟට මේවා විවිධ නම්වලින් හඳුවනවා සූරයාට ජෝතිශයේ දෙකන රවි කියලා. එයා තමයි අර ජෝති්‍යයේ ලොකුම පොර සූරයා මුල්කරගෙන තමයි යන්නේ පියා චන්ද්‍රයා මව ඔන්න හොම සිීනෙ එකක් ඒ කියන්නේ මේ විධ නංවලින් අඳුන් වන්නේ අගහාරුට මහිතනි ගුරු කියලා කියනවා. බ්‍රහස්පතිට තවමක් කරි නමක් කියනවා. ඔයි විදිහට ඒ කතාව සම්බන්ධ වෙනවා. එතකොට මමාට කියන්න හැදුවේ අවුරුදූදාව කියන සීන් එක මෙ මෙහෙම ඇදගත්ත අංශකතියකට බෙදාගත්ත තාරකාරටාවලින් නම් කරලා තියෙන මේ වගේ ප්‍රදේශ ටිකක් හරහා සූරයා ගමන් කරද්දි. මීනවලින් මේෂයට පණන්න වෙලාව තමයි අවුරුද්ද කියලා සලකන්. ඒක තාරකා විද්‍යාවටානුව මේ මේ බෝඩවෙක පයින දවස්ස තමයි අවුරුද්ද කියනෙ එක බැරදී. මේ වෙන සංකල්පයක් අරක වෙන සංකල්පයක්. ම දැක මේ ළඟදී දෙරන අරි ෝොය යෝ වගේ වැඩසටහනකුත් ය මයිකක් බැලවා. ඒ තාරකා විද්‍යාව සම්බන්ධය කතා කරඩා වූ ලේඩි කිවේ මේක එය බැයිකෝ අජෝතිසය දන්න කියලා. තිේ කිය ද ු රන්ුුව හි මසක් දගදයක් ව ව ර පස ට හිතුරට හොල මදම කියන්න කියල ඔන්න ොහොම සිදධියත් මයි හැද කොම වුණත් අවුරුද්ධ කියන්නේ සංස්කෘතික වැඩා. සරලෝ කිවුත් ආතල් වැඩා. ඒක ආතල් එක ඒක සතුට ගන්න එක තමයි වැඩේ. එම නැතුව ඒම කළ හාම අපි දියුණු වෙයිද වැඩන්නේ. ඒවා හොලා වැඩන්නේ. ඒක තියන වින්දනේ ඒ දවස ස ඒ දින ටිකේ අපිට ඒක වටේ සතුටු වෙන්න පුළුවන් අපි සතුටු වෙඩෝනේ. ඒක වටේ ආය ඒක ප්‍රශ්න කරන්න ඒක අවුල්ේම නැකත් බැලුව නැති නකත් බලපු නැතිකට්ටිය දියුණුයි නැකත් බලපු අපි පරාදයි හෙම එකක් නෑ. එහෙම දියුණුවෙන්න හේතුවෙන වැඩ විතරක්ම නෙමෙන ලෝ කෙමිනිසුකරන්නේ. හිතේ සතුට දේ බල් කරන. ැමඒම සල්ලිහම්බෙන්ඩබලා ගෙන කරනය වනවේද. මේ සංස්කෘතික වැඩ මේවා සර්ලෝකනවනං අපේ ආශ්වාදයට කරන වැඩ. එසම් මේවා ප්‍රශ්න කරල වැඩන්නේ. මේවා ඇතුළේ තියන මේ වගේ අප්‍රේල් මාසය වගේ දවස්සල තියගේ සතුට හයෙනවා මිසක් සතුට ගන්නවා මිසක් ආයෝක හොයෝවෙ ඉන්නද යන්නේ. හැබැයි මතකතියාගන්්ඩ මේ බෞතික විද්‍යාත්මක කරුණ ටියකුත් තියෙනවා. අනිත්්‍යකමයි එක කතායවර කරනවා. දැම්මේ දේවල් අබ්ඩේට වෙන්න ඕනේ ඇයි පෘතුවයේ පිහිටුම් වෙනස් වෙලා. පෘතුවියේ සිද්ධ වෙන කෘතිම වැඩනිසා පුතුවියේ බ්‍රමණ කාලයන් වෙනස් වෙලා. එතට අනිවාර්ෙන්ම පරණ ජෝතශය වැඩ ප ජෝතීශ්‍යය භාවිතයෙන් කියපු පලාපල වරදිින් ඕනිේ මේ තත්ත්ේ හටියට. භූමිකම්පා ඇති වෙලා ඒ ගොඩත් දෙේවල් එක්ක මේ පිහිටුම් වෙනස් වෙලා තියෙන්නේ එතකොට අවුරුදු සීකට දසිීකටලියෙන් එල බිච්ච නිගමනවලට දැන්ගල බෙන්න බෑඒඒ අය අනිවාර්රෙමමාල්ු තබ්ඩේට්ේ කර අන්ඩ ඕනේ හේතුව දැම් පෘතුිය සහ ඒවාඒ පිහිටුම් වෙනස් වෙලා යෙන්න නිසා නිකං හිතිල වැටික කිවේ ඔකතම මේ එක අදහස එම නම් ප්‍රමාණවා